මේ පෝර ප්‍රශ්නය පිළිබඳව අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. ඒවට උත්තර නැහැ. මෙන්න මේ ඔඩිට් රිපෝට් එක. ඔඩිට් රිපෝට් එකේ තිබෙන අඩුපාඩුකම් වලට මේවා මේ වැරදිකරුවන්ට කොයි වෙලාවෙද ගන්න පියවර? අනිතික මේ අපිට අහන්න ලැබෙනවා මේ කෝප් එකෙන් ඔක්කොම දේවල් කරනවලු. කෝප් එකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳනවලු. මේ ප්‍රශ්නය ක්‍රියාත්මක වෙන කාලේ ඒ වගකෙවියුත්තෝ කෝප් එකේ ඉන්නවා. ඒ වගකෙවියුත්තෝ කෝප් එකේ ඉන්නකොට කොහොමද මේ මේ ප්‍රශ්නෙට සාධනීය පැහැදිලි විසඳුමක් ලැබෙන්නේ? කරුණාකරලා උත්තර දෙන්න. ඇමතිතුමා නැහැ කියලා කියන්න එපා. අද උදේ 11ට උපදේශක කාර්ක සභාව තියෙන කෘෂිකර්ම. කරු කතානායකතුමනි, මෙතුමහන ප්‍රශ්නේම මම වෙනත් තැනක කියලා තමයි මට එදා මේ ඇතිවිච්ච තනතුරක් නැති වුණේ. ඒකෙන්ද ඔබතුමා කියන ප්‍රශ්නේ පිළිබඳව මට ගැටලුවක් නැහැ. මම සභානායක අධ්‍යාපන ඇමති. හැබැයි ওই විෂය භාරව තින්නේ කෘෂිකර්ම ඇමතිතුමා. අද උපදේශක කාර්ක සභාව තිබෙනවා ඇති. ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාම කරු කතානායකතුමනි 27(2) ඒකට සූදානම් වෙලා ඉන්නවනම් ඒවල උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇමතිවරයාට පුළුවන්, එහෙම නැත්නම් අපිට පුළුවන් ඒකට කල් ගන්න හෙට දවස් දක්වා පිළිතුර ලබා දෙන්න. කතානායකතුමනි, එතුමා කිසිම බියක් ඇති කරගන්න ඕනේ නැහැ ඇමතිකම අහිමිවීම ගැන. ඔබතුමාගේ අත්දැකීම් වලට, ඔබතුමාගේ පුරුද්දට, ඔබතුමාගේ සේවාවට සරිලන ඒ සුදුසු ඇමතිකම් දෙන්නට ඕන තරම් කට්ටිය බලාගෙන ඉන්නවා. බය වෙන්න එපා ඒක ගැන. නෑ ඒක නෙමෙයි මං අහන්නේ. මං අහන්නේ ගරු ඇමතිතුමනි, අද උදේට තියෙනවා කෘෂිකර්ම උපදේශක කාර්ක සභාව. දැන් ඔබතුමාම දන්නා මේ පෝර ප්‍රශ්නේ මේ ගිය සතියේ සිදුණු දෙයක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා සතියේ සිදුණු දෙයක් නෙවෙයි. මේ අසූචි පෝර ප්‍රශ්නේ, මේ නැනෝ නයිට්‍රජන් පෝර ප්‍රශ්නේ, මේ අසූචි පෝර කියපු හැටි කියනවා අපිට නිග්‍රහ කරන්න එපාලු චීනෙට ඉන්දියාවටයි. චීනෙ ඉන්දියාව එක ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේවා නෝම් කරපු මේ රටේ මේ මැති සභේ ඉන්න පුද්ගලයෝ. මොනවා ඇයි ඒගොල්ලෝ නැත්තේ උත්තර දෙන්න? ඒ විතරක් නෙමෙයි, අද වී ගොවියට ස්ථාවර වීවිලක් නැහැ. ප්‍රෙසිඩන්ස් මීඩියා ඩිවිෂන් එකෙන් කියනවා 100ට ගන්නවලු, 120ට ගන්නවලු. චමල් රාජපක්ෂ මැතිතුමා, වී ගොවියට හම් වෙනවද සාධාරණ මිලක්? ඇත්තටම නැහනේ. අද යන්නේ කුණු කොල්ලට, අද 80ට 90ට යන්නේ. සහල් විකිනනවා 220ට. අද විශේෂයෙන්ම අපේ පළාත් ප්‍රදේශවල ගොවීන් ඉල්ලන්නේ මේ නිෂ්පාදන වියදම් වැඩි, ඒ නිසා වී කිලෝක මිල රුපියල් 180 කරන්න කියලා. මම හිතන්නේ ඒක අපේ විශේෂ අවධානයට යොමු වෙනවා. දැන් හම්බන්තොට වී කිලෝක මිල රුපියල් 75ට අඩු වෙනවා. ඊටත් අඩු සමහරලා. හරි. දැන් ගරු කතානායකතුමනි, මම කියපු කාරණාව සනාථ කරේ ප්‍රතිපක්ෂ සමාජිකයේ. හරි. මේ එහා පැත්තේ ආණ්ඩුවට සම්බන්ධ සමාජිකෙක් මං කිව්වේ මට මේවට උත්තර ඕන. සාධාරණ වීමිල සහ අර අසූචි පෝර ප්‍රශ්නෙට මොකද්ද ගන්න විසඳුම? මම අසාධාරණ වෙන්නේ නැහැ. ඔබතුමන්ලට අවස්ථාව තියෙනවා උත්තර දෙන්න. හැබැයි අද දවසේ උදේ 11ට කෘෂිකර්ම උපදේශක කාර්ක සභාව තියාගෙන මෙතනට අවිලා කියන්න බෑ. මේ කල් ඉල්ලන්න බෑ. ඒක අසාධාරණයි. එච්චරයි මම කියන්නේ. කතානායකතුමනි, කෘෂිකර්ම ඇමතිතුමා හෙට දිනේදී මේ සඳහා පිළිතුරු ලබා දෙන්න. පුංචි වෙලාවක්. බොහොම ස්තුතියි ගරු ඇමතිතුමාගේ උත්තරයට. මට බැරි වුණා සභාගත කරන්න. අර මීට පෙර මීගමුව සංචාරක සංගමයේ ඒ සමාජික නාමලේඛනය, අපි සමග සාකච්ඡා පවතු නාමලේඛනය මම හැන්සත් ගත කරනවා, සභාගත කරනවා. හරි. අන්න ඇමතිතුමාව අපේ මිත්‍ර. හරි, කියන්න. ගරු කතානායකතුමනි, මම මේ මදක් ප්‍රමාද වුණේ වෙන කාරණයක් නිසා නෙමෙයි, බ්‍රසීල තානාපතිතුමියත් ඒ වගේම ඊට අතිරේකව ඒ කණ්ඩායමක් ආව අද ඔවුන් නික්මයන් නිසා හමු වෙන්න ඕන කියලා. ඉතින් මේ සම්බන්ධව මම ඊයේ හවස තමයි අපිට ඔබතුමාගේ ප්‍රශ්නය ලැබුණේ. ඒ ප්‍රශ්න ගණනාවක් අහලා තියෙනවා. ඒ අහපු ප්‍රශ්නවලට ක්ෂණිකව උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. මම නිලධාරීන් ගෙන්නලත් කිව්වා මම කැමතියි මේකට උත්තර දෙන්න. නමුත් ඒ අය කිව්වේ මේකට පුළුල් උත්තරයක අවශ්‍යතාවය තියෙනවා. මොකද මේ රටේ පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා ඒ උත්තරය අපි ඉතාමත් කඩිනමින් සකස් වුණු වහාම ඔබතුමාට දෙන්න කතා කරනවා, දෙන්න ලෑස්ති කරනවා. ඒ වගේ මම කියන්න කැමති, මං එද්දී මේ අහගෙන ආවේ ඔබතුමා කියන, මං කනගාටු වෙනවා. ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්කේ තමයි දේශපාලන වැඩි කාලයක් හිටියේ. ඔබතුමා කිව්වා රුපියල් 220ටයි හාල් විකිනෙන්නේ, රුපියල් 80ටයි හාල් ගන්න කියලා. මම හිතන්නේ ඔබතුමා මෑත කාලේ කඩේක ගිහිල්ලා නැහැ. ඔබතුමා කිව්වා
ඔබතුමා කිව්ව රුපියල් 220ටයි හාල් විකිනෙන්නේ කියලා. ඔව් 200ක් 220ක් හරි. ඔබතුමා මෑත කාලෙන් ගිල් නැතුව ඇති අර බලන්න ලුණුගම් වෙහෙරේ පාරයිනේ යනකොටත් දැන් ගහලා තියෙනවා හාල් කිලෝ 5 ඒවා මුට්ට ගහලා තියෙනවා රුපියල් 125යි කියලා. 125 130යි. ඒ නිසා පොඩ්ඩක් ඔය විපක්ෂ නායක ධූරයේ කටයුතු කරපු හැමෝම සාමාන්‍යයෙන් මේ වගේ කඩපොළවල් වලට යනවා වෙලසල් වලට ගිහිල්ලා මිල හොයා ගන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. නිකන් කවුරු හරි කිව්ව පමණින්ම මිල කියන්නේ යන්න එපා. එහෙම නැත්නම් තමුන්නාසේ මේ බාස්මති හරි කීරි සම්භාරි සම්භාරි ගැන හිතලා කතා කරනවත් දන්නේ නැහැ. මේ රටේ බහුතර ජනතාවක් කන්නේ රතු කැකුළු සහ ඒ කියන්නේ කැකුළු සාල් සහ නාඩු. ඒවා 200න් ඉහළ විකිනෙන්නේ නැහැ. එහෙම නැත්නම් වැඩි ඈතක මේ පැත්ත යන්න බැරි නම් අර සස්වට ගිහිල්ලා බැලුවත් තමුන්නාසේලට මේ තමුන්නාසිර මේක සොයා ගන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් මේ සම්බන්ධව ඔබතුමා ඉදිරිපත් කර ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් අපි ලබා දෙනවා. කිසිම මේ පෝර ගෙන්නීම් නැනෝ පෝර වෙන්න පුළුවන්, තව චීන පෝර වෙන්න පුළුවන්. මේවා මගේ කාලේ නොවුණත් මේවා ගෙන ඒම සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් දැන් සකස් වෙමින් යනවා. අපි මේක එකක්වත් හංගන්නේ නැහැ. කවුරුත් ආරක්ෂා කරන්න අපිට උවමනාවක්වත් නැහැ. කවුරු හරි වැරද්දක් කළා නම් ඒ අදාළ අංශ වලින් ඒ දඬුවම් ලබා දේවි. මට තියෙන්නේ තොරතුරු හෙළිදරව් කිරීම. ඒ ලැබෙන තොරතුරු අපි දැන්ටමත් කෝප් කමිටුවෙනුත් මේ පිළිබඳව විමසීම් කරනවා. ඊට අතිරේක මම පාර්ලිමේන්තුවට මේ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරනවා. එනිසා මේක දවස ගානේ මේ පාර්ලිමේන්තුවේ රැස්වීම 10ක් තියෙනවනම් 10ෙම මේක තමයි පටන් ගන්න. ඉතින් අසූචි පෝර කියනවා එක එක නම් වලින් කියනවා කමක් නැහැ. ඒක හොඳයි ඔබතුමා එහෙම කතා කරන එක ගැන මම සතුටු වෙනවා. මොකද මට චීන තානාපති කාර්යාල නිලධාරීන් හම්බ වෙලා ඔබතුමාට ලොකු සහතිකයක් දුන්නා චීන ගැන කරන මේ ඇගයීම පිළිබඳව. ඒව ඉදිරියේදී ඉතින් බලය ලබා ගන්න ඉන්න නායකයෝ විදියට බලාපොරොත්තු වෙන අය විදියට ඒ පිළිබඳව ඊට වඩා විධිමත් වුණා නම් හොඳයි කියලා මම හිතනවා. ඒත් කොහොම වුණත් කිසිම දෙයක් හංගන්නේ නැහැ. අපි සම්පූර්ණ තොරතුරු මේ පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. හරි මේ විපක්ෂ නායකයන්ට පිළිතුරක් දෙනවා කියන්නේ එතුමා. ඔව්. අර කතා නායකතුමනි මට කරුණු කීපයක් කියන්න අවශ්‍යයි. ඇත්තටම චීනයේද ඉන්දියාවද ඇමරිකාවද යුරෝපයේද වෙනත් රටවල්ද ඒවා පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික සමදතා පැවැත්වීම ගැන මට අමරවීර ඇමතිතුමාගෙන් පාඩම් අවශ්‍ය නැහැ. ඒ හැම රටක්ම විරුද්ධ පක්ෂයින් අපිට උදව් කරලා තියෙනවා මිනිස්සුන්ට සේවය කරන්න. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඊළඟ කාරණාව එතුමා මං හිතන්නේ දැන් කරුණු කාරණා වගේක් කිව්ව හොඳට මතක තියාගන්න. මේ රටේම ගොවි ජනතාව බලාගෙන ඉන්නවා. දැන් රටේම ගොවි ජනතාව අහගෙන ඉන්නවා වී වලට හොඳ සහතික මිලක් ලැබෙනවා කියන කාරණාව. දැන් අද රටේම ඔබතුමත් නියෝජනය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජිතවරයෙක් හැටියට ඔබතුමා කිව්වා හොඳ මිලක් ලැබෙනවායි කියලා. ඔබතුමා කතා කරන්නට පෙර චමල් රාජපක්ෂ මැතිතුමා ලැගිටලා කිව්වා ගොවීන්ට සිදු වෙලා තිබෙන අසාධාරණේ. එතකොට කවුද කැටි වලාකුළු වල ඉන්නේ, කවුද කෙඳි වලාකුළු වල ඉන්නේ, කවුද මහ පොළොට පය ගහලා ඉන්නේ කියන එක කවුද කියන එක ජනතාව හොඳින් දන්නවා. හැබැයි මේ කෑම ගැන කිව්වනේ මේ රට බංකොලොත් කරලා ඉල්ලන් කෑවේ කවුද කියන එක ඔබතුමා දන්නවනේ යමතුමා. ඔබතුමාත් ඉල්ලන් කරනකොට ඒ රජයේ සමාජිකෙක්නේ, අදත් සමාජිකෙක්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරේ. මම ඇත්තටම මම ඔබතුමා දැක්කේ නැහැ. ඔබතුමා මෙතන හිටියනම් මම ඔබතුමාට කියන්නේ නැහැ ඔබතුමා නැහැයි කියලා. ඔබතුමා නොසිටපු නිසා මට මේ එළියේ සිදුවෙන දේවල් තේරෙන්නේ නැහැනේ. මම මේකයි කිව්වේ ඔබතුමා වෙලාව අරගෙන උත්තර දෙන්න. නමුත් අද කෘෂිකර්ම උපදේශක කාර්යක සභාව තියාගෙන ඔබතුමා මෙතන නොසිටීම ගැන තමයි මම මේ කාරණාව මතු කරේ. ඒ නිසා මහ පොළොට පය ගහලා ඉන්නේ කවුද නැද්ද කියන එක ජනතාව හොඳට තීන්දුව කරයි. ඒ මහ පොළොට පය ගහලා ඉන්නවද නැද්ද කියන එක තීන්දුව කරන්න ඡන්දයක් තියන්න.